අයිබෝන් කෙනෙක්ගේ ජීවිතයට බලාපොරොත්තුවක් දෙන්නට පුළුවන් නම් අපි ජීවත් වෙන ජීවිත කාලය ඇතුලේ අපිට පුළුවන් නම් තව කෙනෙක්ට උදව්වක් කරන්න උපකාරයක් කරන්න වියකී යන ජීවිතයකට අපේක්ෂාවක් බලාපොරොත්තුවක් ගේන්නට පුළුවන් නම් අපි හිතනවා තමන්ගේ ජීවිත කාලය මුළුල්ලේ මේ ලෝකයේ ඉන්න ඕනෑම පුද්ගලයෙකුටම ඕනෑම මිනිසෙකුට කරගන්න පුළුවන් ලොකුම පුණ්‍ය කර්මය ඒක තමයි කියලා. 121 සඳ ටීවී කණ්ඩායම අද ආවේ අපේක්ෂාවේ බලාපොරොත්තු රැගෙන මහරගම අපේක්ෂාරෝහල්ට පිළිකාරෝහල්ට පැමිණියා. මේ වටපිටාවෙ ඉන්න දරුවෝ මිනුවන්ගොඩ මාරපොළ මහාවිද්‍යාලයේ වාණිජ්‍ය අංශයේ දරුදරියෝ ඔවුන්ගේ උසස් පෙළ ව්‍යාපෘතිය සඳහා තෝරගෙන තියෙන්නේ අපේක්ෂාරෝහලෙ සිටින පිළිකාරෝගීන්ට අවශ්‍ය කරන වෛද්‍ය උපකරණ ඒ බඩු භාණ්ඩ ලබා දීම. මාරපොළ මහාවිද්‍යාලයේ උසස් පෙළ වාණිජ්‍ය අංශයේ සිටු දරුදරියන් විසින් මහරගම අපේක්ෂාරෝහලට මේ වෛද්‍ය උපකරණ සහ බෙහෙත් ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ සුවිශේෂී අවස්ථාව දරුවන් තුළ නිවැරදි ආකල්ප පරිත්‍යාගය කියන දහම් කරුණෝත්සේ ඔවුන් තුළ පාසල් ශිෂ්‍ය ජීවිතයේදීම නිවැරදි ආකල්ප ඇති කරමින් ඔවුන් තුළ අපේක්ෂාවක් ගොඩනැගීමෙන් මහරගම අපේක්ෂාරෝහලේ ඉතාම පීඩාවට පත් වෙලා ඉන්න රෝගීන් වෙනුවෙන් ප්‍රජා සත්කාරක සේවාවක් දියත් කිරීමට අපේ කලාපේ මේ පාසලේ සිසු දරුදරියන් ඉතාම ක්‍රියාශීලීව මේ ව්‍යාපෘති ඉතාම සාර්ථකව මල්පල ගන්නන අවස්ථාව. ඒ අවස්ථාවට සහභාගී වීමට ලැබීම පිළිබඳ අපි තමත් අගය කොට සලකනවා. මේ ව්‍යාපෘතිය අපි තෝරගත්තේ අපේක්ෂාරෝහලේ රෝගීන්ට බෙහෙත් දෙන්න මේ කාලේ ගොඩක් බෙහෙත් අඩු හින්දා අපි හිතුවා මේ වගේ වැඩක් කරන්න ඉතින් අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ අපේ කලාප අධ්‍යක්ෂකතුමාටත් විදුහල්පතිතුමාටත් ඒ වගේම වාණිජ්‍ය අංශයේ ගුරු මෑණිවරුන්ටත් පියවරුන්ටත් ඇත්තටම අපසු උසස් පෙළ විෂය ධාරා හදාරන හැම ශිෂ්‍ය ශිෂ්‍යාවකටම තියෙනවා කණ්ඩායම් ව්‍යාපෘතියක් කරන්න. ඉතින් ඒ කණ්ඩායම් ව්‍යාපෘතිය සඳහා මේ වසරේ අපේ පාසලේ මිනුවන්ගොඩ කලාපේ මාරපොළ මහවිද්‍යාලයේ අපේ මේ සිසු දරුදරියන් තෝරාගත්තේ කාලීන අවශ්‍යතාවයක් වන මේ අපේක්ෂාරෝහල මහරගම අපේක්ෂාරෝහලට අවශ්‍ය කරන වෛද්‍ය උපකරණ සහ බෙහෙත්. තවත් දුරටත් අපිත් එක්ක රැඳෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපි සූදානම් ඔබ අතරට එන්න. අපි සූදානම් ඔබ කරන හොඳ දේවල් යහපත් දේවල් සමාජ ගත කරන්නට මේ වගේම තවත් වටිනා ව්‍යාපෘතියක් එක්ක මේ වගේ තවත් වටිනා සමාජ වැඩ කටයුත්තක් එක්ක අපි හම්බෙමු. නිරන්තරයෙන්ම හොඳ වැඩවලට මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන්නට 121 සඳ ටීවී අපේ කණ්ඩායම සූදානම්.